යුද්ධේ බඩ කපු රටක අවුරුදු 30ක් තිස්සේ මේ රටේ විදිමත් සංවර්ධනයක් උනේ නැහැ. ඒකත් එක්ක මේ ඒ පැවති රජයේ අවශ්‍ය තීරුම් ගත්තා මේ යුද්ධය දැන් බොහෝ ඉක්මනින් අවසන් කරන්න පුළුවන් සහ ඒ අවසන් වුණාට පස්සේ මේ රට රටක් හැටියට සංවර්ධනය කරන්න නම් රට දියුණු කරන්න නම් රටේ ආදායම් උපාදන මාර්ග බිහි කරන්න ඕනේ. ඒ සඳහා රට පුරාම ව්‍යවසායකයන් කරන වැඩපිළිවෙල ගොඩක් ශක්තිමත් කරන්න ඕනේ කියලා. ඒකට ඒ අනුව ඊට අවශ්‍ය රාජ්‍ය ආයතන පද්ධතියක් ඕන වුණා අනන්‍ය ආයතනයක් විශේෂයෙන් මේ ග්‍රාමීය ජනතාවට සමීපව සේවය සලසන්න පුළුවන් සුද්ධ සුළුහා මද පරිමාණවලට ඒ ආයතන පද්ධතියට ගිහිල්ලා ඒගොල්ලෝ උසල තියන්න පුළුවන් මිනිසු සහිත ආයතනයක් අවශ්‍ය වුණා වැඩපිළිවෙලක් සහිත ආයතනයක්. ඒ අනුව තමයි 2006 අංක 17 කියන පාර්ලිමේන්තු පනත ජාතික ව්‍යවසාය සම්බන්ධ අධිකාරී පනත සම්මත කරලා පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලයේ විසින් මේ ආයතනේ පිහිටෙව්වා. එතකොට මේ ආයතනේ පිහිටීමේ මූලික අරමුණ උනේ මේ රටේ ව්‍යවසාය සංස්කෘතියක් ඇති කරන්න මිනිසු තුළ ව්‍යවසායක මානසිකත්වයක් හදන්න. රැකියා සොයන්නන් වෙනුවට රැකියා දෙන්නන් නිර්මාණය කරගන්න මාසික වාර්ෂික වැටුප් ලබන මිනිස්සු වෙනුවට වාර්ෂික ලාභ ලබන චින්තනයක් සහිත ජනතාවක් නිර්මාණය කරන්න. ඒ වගේම අපනයන කේන්ද්‍රීය ආර්ථිකයක් නිෂ්පාදන ආර්ථිකයක් නිර්මාණය කරන්න මේ රටේ වැඩි වැඩියෙන් ව්‍යවසායකෝ බිහි කරන්න ඕනේ. මේ රටක් හැටියට ගත්තොත් අපි ව්‍යවසාය කණුපාති හරි අඩුයි ජාත්‍යන්තර දර්ශක අනුව. එතකොට මේ ව්‍යවසාය සංස්කෘතිය රට තුළ ඇති කරන්න රටේ මේ රටේ ආයතන ගණනාවක් හදලා තියෙන ඒ අතර හදපු ප්‍රබලම ආයතනයක් හැටියට ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ප්‍රාර්ථනා දෙන්න පුළුවන්. එතකොට ප්‍රධාන කාර්යාලය අපේ නාරහම්පිට තියෙනවා සහ ශ්‍රී ලංකාවේ සියලුම පළාත් සියලුම දිස්ත්‍රික්ක ආවරණ ප්‍රාදේශීය ලේකම් කාර්යාල ආවරණයේ විදිහට අපේ නිලධාරීන් 300ක් මේ විශේෂ ශ්‍රේපල ප්‍රවීණ පුළුල් අවබෝධයක් තියෙන නිලධාරීන් 300ක් ඉන්නවා. ඔවුන් යටතේ පිටුණු දවසේ ඉඳලා අද දක්වාම අපි මේ රටේ ව්‍යවසාය සංස්කෘතියක් හදන්න ව්‍යවසායක සංකල්ප අරයන්න ව්‍යවසායකයාගේ උන්නතියට අදාළව එයාට ව්‍යවසායක ඒ කියන්නේ බිස්නස් ඓඩියා එක ආපු මොහොතේ ඉඳලා එයා සම්පූර්ණයෙන් ගොඩනගලා එයා ස්වශක්තියෙන් ව්‍යාපාරික ලෝකේ ජය ගන්නව දක්වා මේ අදාළ සියලුම උපදේශන සේවාවන් මූල්‍ය මගේ පෙන්වීම සහ මූල්‍ය නොවන සියලුම උපදේශන සේවාවන් අපි මේ වෙනකොට සපයමින් ඉන්නවා. මම පොඩි බාධාවක් කළොත් එහෙම ඔබතුමා කිව්වා ව්‍යවසායක අදහස කියලා. අදහස නැති කෙනෙක් ආවොත් කොහොමද ඔබතුමාලා උදව් කරන්නේ? අදහසකුත් නැහැ ආසාවක් විතරයි තියෙන්නේ. ඔව් ඇත්තටම මහත්තයතුමා දැන් ලංකාවේ බහුතරය මිනිස්සු ව්‍යවසායක අදහස් නැහැ දැන් අපි මම පුජලිකව නිතරම විශ්වාස කරන දෙයක් තමයි අපි දෙවන්ත සම්පත් තියෙන රටක් නමුත් සංකල්ප නැති රටක්. ඒ තමයි අධ්‍යාපන ක්‍රියාවලියේ තිබ්බ උනතාවේ නිසා අපි කටපාඩම් අධ්‍යාපනයේ මතක ශක්තිමයින් අධ්‍යාපනයේ තුලේ අපි හැදුවේ රසාකරන ගැළපෙන මේ මිනිස්සෙක් නිර්මාණය කළා මිසක් ලීකිවිලි පවත්වාගෙන යන මිනිස්සෙක් නිර්මාණය කළා මිසක් අර මිනිහගේ ඔළුවේ තියෙන පරිකල්පනය ප්‍රතිභාවය භාවිතා කරලා නිර්මාණශීලීව හිතලා අලුත් විදියට හිතලා වෙනස් විදියට හිතලා නවීකරණය සහ නවෝත්පාදනය පාද කරගෙන චින්තනයක් සහිත මිනිසු මේ අධ්‍යාපන ආකෘතිය හැදුවේ නැහැ. ඒ නිසා අපේ නිලධාරි 300 අපි පුහුණු කරලා තියෙනවා ඒ අදහ ඒ කියන්නේ එයාට ආසාව තියෙනවා. හැබැයි අදහසක් නැහැ. තමන් කරන්න ඕන බිස්නස් එක මොකද්ද? අයිඩියා එක මොකද්ද? ප්‍රොඩක්ට් එක මොකද්ද? සර්විස් එක මොකද්ද කියලා. එතකොට අපි කරන්නේ අපේ නිලධාරීන් පුහුණු කරලා තියෙන ප්‍රාදේශීය වශයෙන් තියෙන සම්පත් හඳුනගෙන, ඒ වෙලාවේ වෙළඳපොළේ තියෙන ට්‍රෙන්ඩ් එක වුණාව හඳුනගෙන, වෙළඳපොළ පිළිබඳ අධ්‍යයනයක් කරලා එයාට ගැළපෙන ව්‍යවසායක අදහස, එයාට ගැළපෙන ප්‍රොඩක්ට් එක නැත්නම් සර්විස් එක මොකද්ද කියන එක ගැන එයාට විශේෂඥ පුහුණු අවබෝධයක් අපේ කණ්ඩායම විසින් ලබා දෙනවා. හොඳයි. ඒ නිසා අදහසක් නැතුව ආවා කියලා කමක් නැහැ. උඹට තියෙන ඕනාව විතරයි උඹ වෙන්නේ. ඕනාවක් විතරයි. ඒ ඕනාව කියන එක ඒකෙන් අපි යථාර්ථයක් බවට පත් කරන්න උත්සාහ කරනවා. ඔව් ඒක ඕනාවට වඩා ඒක අර අපි කියන්නේ බර්නින් ඩිසයි කියලා. ඒ කියන්නේ දැවෙන ආසාවක් සහිතව ඔබට අපි ගන්න. ඒ කියන්නේ මම කවදා හරි බිස්නස් එකක් කරලා දියුණු වෙනවා කියන අදහස ඔබ තුල තිබ්බොත් එතනින් එහාට අපිට සහය දෙන්න හැකියාව තියෙනවා. පැහැදිලි. ඒ නිසා අපි රටේ තාරුණ්‍ය වෙන්න පුළුවන්. වැඩිහිටියෝ වෙන්න පුළුවන්. නිකරුණේ ගෙදෙට්ට වෙලා බලාගෙන ඉන්න අවශ්‍ය නැහැ. ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ සියල්ලම ආවරණය වෙන පරිදි ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය හරහා ඔබේ ව්‍යවසායකත්ව හැකියාවන් නගා සිටවන්න ඔප්නම් වන්න වැඩසටහන් ක්‍රියාත්මක වෙනවා කියන එක තමයි සභාපතිවරයා පැහැදිලි කිරීම කරේ. ඊළඟට මම යොමු වෙන්න කැමති අපේ කැලණිය ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂිය නියෝජනය කරන ව්‍යවසායක සංවර්ධන නිලධාරී ප්‍රින්ස් විතානාරච්චි මහත්මිය ඔබ වෙත ලංකාවේ කාන්තා ව්‍යවසායකත්වය එහෙම නැත්නම් කාන්තා රටේ ශ්‍රම බල කායට එකතු වෙලා තියෙන 34%. විශාල ප්‍රමාණයක් ඉන්නවා ගෙවල් වලට වෙලා අධ්‍යාපනය ලැබපු සහ නොලැබපු. ඒතර ඔබ නියෝජනය කරන ප්‍රදේශය තුල ගත්තොත් එහෙම බිම් මට්ටමට බැහැලා මොන වගේ කාන්තා ව්‍යවසායකත්වයක් ප්‍රවර්ධනය කරන වැඩසටහන්ද ඔබ ක්‍රියාත්මක කරන්නේ? පාසල් මට්ටමින් වෙන්න පුළුවන්, ගම් මට්ටමින් වෙන්න පුළුවන්. මොන වගේ කාර්යභාරයක්ද ඉෂ්ට කරන්නේ ඔබ ප්‍රදේශයේ විශේෂයෙන්?
Oh, ඇත්තටම අපි මුලින්ම විවසාය කාන්තා විවසායකත්වය සම්බන්ධයෙන් කෙටියෙන් කතා කළොත් ඈත අතීතයේ කුවේණිගේ පටන් අද දක්වා කාන්තාව ආර්ථික සංවර්ධනයට නන්නයුරින් සහයෝගය දක්වලා තියෙනවා. ශ්‍රී ලංකාව ගත්තාම ශ්‍රී ලංකාවේ මුළු ජනගහණයෙන් 50%කට වැඩි ප්‍රමාණයක් ඉන්නේ කාන්තාවන් අපි දන්නවා. එතෙන් ඒ වගේම ජනහා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුවේ සමස්ත ආර්ථික වශයෙන් අක්‍රිය ජනගහණයෙන් 75%ක් ඉන්නේ කාන්තාවන්. එතෙන් ඒ වගේම අපි දකිනවා මේ කාන්තාවන් අත නූතන කාන්තාව ඇත්තටම උගත් ඒ වගේම තාක්ෂණයේ අතින් දැනුම තියෙන කාන්තාවන් ඉන්නේ. ඒ වගේම යාලට අතීතයේ කාන්තාවට වඩා කාලය තියෙනවා විවිධ උපකරණ එයාට උදව් කරනවා නිවසේ ගෙදර දොරේ වැඩ කටයුතු වලට. ඒ නිසා ඇයට අතීතයේ කාන්තාවට වැඩිය කාලයක් තියෙනවා යම් කිසි දෙයක යෙදෙන්න. ඉතින් මේ අපි යම් සිහිනයක් දකිනවා සංවර්ධනය වෙන රටක සිහිනයක් දකිනවා සංවර්ධනය වෙන්න කැමැත්තෙන් ඉන්නවා. ඉතින් මේ කාන්තාව ඒ සඳහා දායක කර ගැනීම ඉතාම වැදගත් වෙනවා. ඉතින් රජ්‍ය වශයෙන් ඇත්තටම මේ කාන්තාව සවිබල ගැනීම අපි ආර්ථික දියුණුව කරා යන්න එක් උපාය මාර්ගයක් විදිහට යොදා ගන්න අපිට අවස්ථාව තියෙනවා. ඉතින් ප්‍රාදේශීය වශයෙන් අපි ළඟට විවිධ වර්ගයේ කාන්තාවන් පැමිණෙනවා. ස්වයන් රැකියාවක් දැනට කරන අය කුඩාවට නිවසේ සමහර ටික මුරුක්කු ටිකක් හදන කුළුබඩු ටිකක් පැකට් කරන බිම්මල් ටිකක් හදන ඒ වගේ තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කරගැනීමේ අරමුණින් ව්‍යාපාරයක යම්කිසි නියැලෙන කාන්තාවන් අපි ළඟට එනවා. ඒ වගේම ඉන්නවා කාන්තාවන් ඔවුන්ට අර කිව්වා වගේ අදහසක් නැහැ නමුත් ආසාවක් තියෙනවා යම්කිසි දෙයක් පටන් ගන්න ඕනේ ගෙදරට නිවසට ආර්ථික වශයෙන් ශක්තියක් වෙන්න ඕනේ කියලා හිතන කාන්තාවන් ඉන්නවා. සමහර විට ඔවුන්ට දැනුම නැහැ අදහස් නැහැ එහෙම පිරිසකුත් අපි ළඟට එනවා. ඒ වගේම තව අපි කොට්ටාශයක් දකිනවා ගම්වලට ගිහාම එයාලට තියෙන දැනුම ව්‍යවසායකත්වයේ සම්බන්ධයෙන් තියෙන දැනුම හරිම අඩුයි. ඒ වගේම ආකල්පතින් හරිම පහළ මට්ටමක ඉන්නේ. ඉතින් ඒකාන්තාවන් සඳහාත් අපිට අපි දකිනවා ඒකාන්තාවට ශක්තිය තියෙනවා අර ව්‍යවසායකත්ව කුසලතා හැකියාවන් ඇගේ ඇඟ තුල තියෙනවා. ඒ දේවල් අපි ඇත්තටම උපනමු ගන්න පුළුවන් වුණොත් අපේ ආර්ථිකයට ඇවත් දායක කරගන්න අවස්ථාව තියෙනවා. ඉතින් ප්‍රාදේශීය මට්ටමින් අපි මූලිකවම ගම්වලට ගිහින් ඒ වගේ කාන්තාවන් මුණ ගැහෙනවා ඇවිල්ලා කණ්ඩායම් වශයෙන් ඒ කාන්තාවන්ම එක්රැස් කරගන්නවා. එක්රැස් කරගෙන මුලින්ම ඔවුන්ට ආකල්පමය වශයෙන් සංවර්ධනය වෙන්න වැඩසටහන් පවත්වනවා. ඔවුන්ට මේකේ යම්කිසි ව්‍යාපාරයක් කිරීමේ තියෙන වැදගත්කම කොහොමද පවුලට ඒක උදව් වෙන්නේ එයාගේ මානසික සෞඛ්‍ය වෙනුවෙන් ඒක කොහොම යොදා ගන්න පුළුවන්ද ආර්ථික වශයෙන් ඇයට කොහොමද සවිබල ගන්න පුළුවන් මේකෙන් කියලා ඇයව ඇයට පුළුවන් කියන මානසිකත්වයක් කරන්න පුළුවන් කියන මානසිකත්වය දීලා අපි ආව ධෛර්යමත් කළා ආව ආකල්පතින් යම්කිසි මට්ටමකට ඔසවා තබනවා. ඇත්තටම අපිට සතුටේ දකින්න පුළුවන් ඒ වැඩසටහනක් අවසානයේ බොහෝ කාන්තාවන් එනවා යම්කිසි ව්‍යාපාරයක් ඇත්තටම ආරම්භ කරන්න කැමති කියාගෙන. ඊට පස්සේ අපි යාලට ඒ ගම තුලම ඕගනයිස් කරලා දෙනවා යම්කිසි පොඩි තාක්ෂණික පුහුණුවක්. ඒ තාක්ෂණික පුහුණුව තුල යාට මේ ලොකු ප්‍රාග්ධනයක් දරන්න වෙන දේවල් අපි කියලා දෙන්න යන්නේ නැහැ. පොඩි මුදලකින් යම්කිසි පොඩි ස්වයන් රැකියාවක් ආරම්භ කිරීම තමයි මුලින්ම යාට කියලා දෙන්නේ. ඊට පස්සේ යා ඒකත් එක්ක නිෂ්පාදන කිහිපයක් හදාගෙන අපි ළඟට එනවා. ඒ වගේම ඊට පස්සේ අපි අපේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට පැමිණෙන අර යම්කිසි මට්ටමක ඉන්න ව්‍යවසායිකාවෝ ඉන්නවා. ඒ වගේම සේවකයෝ එක්ක වැඩ කරන ව්‍යවසායිකාවෝ ඉන්නවා. ඒ අතර මෙයාලටත් අවස්ථාව හදලා දෙනවා එකතු වෙන්න. එතකොට ඊළඟට යාලව එතෙන්ද යාගේ නිෂ්පාදන බලලා පොදුවේ යාලට අවශ්‍ය මඟ පෙන්වීම කරනවා. ආයි කාලවි කරන පුහුණුවක් වෙන්න පුළුවන් කලමනා කරන පුහුණුවක් වෙන්න පුළුවන් ඒ අවශ්‍ය පුහුණු කටයුතු කරනවා. හොඳයි පැහැදිලි. ඒකම සභාපතිතුමා ඔබතුමා වෙත නැවත මම යොමු වෙන්න කැමතියි. දැන් විශේෂයෙන්ම අපේ රටේ
රාජ්‍යංශය තාක්ෂණික වැඩසටහන් ගොඩාක් ක්‍රියාත්මක කරනවා. ව්‍යවසායකත්ව සංවර්ධන වැඩසටහන් නැත්නම් ව්‍යවසායකත්ව දැනුම ව්‍යවසායක අධ්‍යාපනය දෙන වැඩසටහන් කරනවා. අපි දකිනවා අඩුවක් රාජ්‍ය අංශය නියෝජනය කරන පළාත් මට්ටමේ ජාතික මට්ටමේ ලංකා ව්‍යවසායකත්ව සපේන ආයතන 71ක් තියෙනවා කියලා පොදුවේ කියනවා රාජ්‍යංශය තුල. හැබැයි මේ වෙළඳපළ ජය ගන්න ව්‍යවසායකයාට අත්‍යවශ්‍යම අමාරුම කාර්යභාරය තමයි වෙළඳපළ ජය ගැනීම. ඔබතුමාලගේ සුවිශේෂ මොනවා හරි වැඩසටහනක් ක්‍රියාත්මක වෙනවද වෙළඳපළ ජය ගන්න? එහෙම නැත්නම් ව්‍යවසායකත්වයට අදාළ දේශීය වෙන්න පුළුවන්, ප්‍රාදේශීය වෙන්න පුළුවන්, ජාත්‍යන්තර ගෝලීය වෙළඳපළට මොනවා හරි සුවිශේෂ වැඩසටහන් මොනවා හරි ක්‍රියාත්මක වෙනවද ක්‍රියාත්මක කරන්න බලාපොරොත්තු වෙනවද? වචාරතුමනි දැන් ගොඩක් වැඩසටහන් නැතර අපි තියෙනවා. අපි එකිනෙකට වෙනස් වැඩසටහන් 18ක් විතර තියෙනවා. අපි විශේෂ සංවර්ධන අධිකාරිය දීපී අප්තෝ ක්‍රියාත්මක කරනු ලබන. ඒතරේ මේ මෑත කාලේ අපි අලුතෙන් ආරම්භ කරමු. මම හිතන ඔබතුමාගේ ප්‍රශ්නෙට හොඳ උත්තරයක් වෙවි එක වැඩසටහන පටන් ගන්න එකට හේතුව මම ඔබතුමා මුලින් පැහැදිලි කරන්නම්. දැන් අපි ගත්තොත් එහෙම දැන් ඈත අතීතයේ මේ ලෝකයේ දස ගණනාවකට කලින් ලෝකයේ භූගෝලීය පදනම මත බටහිර රටවල් සහ වෙළඳපළ රටවල් කියලා බෙදලා තිබ්බා. දේශපාලන පදනම මත ධනවාදී රටවල් සහ සමාජවාදී රටවල් කියලා බෙදලා තිබ්බා. කාර්මීකරණයේ පදනම මත කාර්මීකරණයේ වූ රටවල් සහ කාර්මීකරණයේ නොවූ රටවල් කියලා බෙදලා තිබ්බා. සංවර්ධන දර්ශකති සංවර්ධිත රාජ්‍යයන් සහ ඌන සංවර්ධිත කියලා තිබ්බා. හැබැයි ඒ එකක්වත් මට හිතෙනවා මේ වාණිජ ලෝකයේ තුල ගෝලීයකරණය වෙන ලෝකයේ තුල ධනීය කේන්ද්‍ර කරගෙන ලිබරල් වෙන ලෝකයේ තුලේ ඔය එක වර්ගීකරණයක්වත් වළංගු නැහැ. දැන් වළංගු වෙන්නේ ලෝකෙට ජාත්‍යන්තර ජය හැකි සන්නාම හදුපු රටවල් සහ හදුපු නැති රටවල් කියලා. ඒකට මම හේතුව කියන්නේ දැන් ලෝකේ බලවත් ආර්ථිකය තියෙන ඇමරිකානුනේ තාම. ඇමරිකානු ඩොලර් ට්‍රිලියන 23 ඒ කියන්නේ 23000ක ආර්ථිකයක් තියෙනවා. තාම ලෝකේ බලවත් ආර්ථිකය. ඒතකොට ඒ ආර්ථිකය බලවත් කළේ කවුද? බලවත් කළේ කවුද කියලා හොයනකොට ඒක ඒ ආර්ථිකය බලවත් කළේ ඒ රටේ ව්‍යවසායකයෝ. ඒ ව්‍යවසායකයෝ බලවත් වුණේ ව්‍යවසායකයන් විසින් හදුපු සන්නාමය. දැන් අපි ගත්තොත් එහෙම ලෝකේ දැන් අපි සන්නාමයකට වැලියු එකක් තියෙනවා. වැලියු එකක් දෙනවා, මිලක් දෙනවා අපි. ඒ කියන්නේ බ්‍රෑන්ඩ් වැලියු එකක් තියෙනවා. ලෝකේ මිල අධිකම සන්නාමය හැටියට සලකන්නේ වැඩිම වැලියු එක තියෙන. ඒ කියන්නේ most valuable brand කියලා කියන්නේ Apple කියන බ්‍රෑන්ඩ් එක. ඒක බ්‍රෑන්ඩින් වැලියු එක විතරක් ආචාර්යතුමනි ඇමරිකානු ඩොලර් බිලියන 517ක් වෙනවා මේ වෙනකොට. අපේ දරදේශීය නිෂ්පාදිතයේ සමස්ත රටාවට ආසන්න වෙනවා අපි බිලියන 70යි කාර්තියක් විතර දැන් තියෙන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම ඇමරිකාවේ තියෙන Google Google කියන brand value එක ඇමරිකානු ඩොලර් බිලියන 333ක් වෙනවා. Microsoft කියන brand එකේ value එක ඇමරිකානු ඩොලර් බිලියන 340ක් වෙනවා. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම අපි හැම වෙලාවෙම ඉන්න මේ මුහුණු පොතේ brand value එක ඇමරිකානු ඩොලර් බිලියන 58ක් වෙනවා. එතකොට එහෙම එහෙම ගත්තොත් ඇමරිකාව තමයි ලෝකෙ හොඳම brand හදලා තියෙන්නේ. වැඩිම brand හදලා තියෙන්නේ මිල අධිකම brand හදලා තියෙන්නේ. ඒ දැන් Apple සමාගම ගත්තොත් ඒ හදපු සන්නාමයට මිනිස්සු ආදරය කරනවා. ලෝකෙ වැළඳගෙන තියෙනවා. ඒ සන්නාම පිටසේ ගුණාත්මක වාපිල කතාවක් තියෙනවා. දැන් Apple සමාගම ලෝකේ පුරාම තියෙන ධනිය Apple ෆෝන් හරහා, iPod එක හරහා, iPad එක හරහා, touch screen තියෙන ෆෝන් හරහා දැවෙන්ත ඩොලර් ප්‍රමාණයක් ඇමරිකාවට ඇදලා දෙනවා. ඇමරිකාව ධනවත් කරනවා. Google සමාගම හිතන්න බැරි තරම් ධනයක් ඇමරිකාවට අදලා දෙනවා. අනිත් රටවල් ටික එකතු වෙලා ඒගොල්ලන්ට ඩොලර් හොයලා දෙනවා. Facebook සමාගම හිතන්න බැරි ධනයක්. ඒ කියන්නේ ඒ හදපු සන්නාම විසින් තමයි මුදල් ගන්න. දැන් අපි ජපානයේ ගත්තොත් එමු Honda, Sony, Panasonic, Nippon ලා ඒ කවුද ඒ සන්නාම? දැන් අපි Toyota කියන සන්නාමයේ ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් බිලියන 60ක් වටිනවා කියලා කියන්නේ. ඒ බිලියන 60කට ආසන්න brand value එකක් තියෙන Toyota ලා ගිය අවුරුද්දේ හොයලා දීලා තිබ්බ ජපානයේ ඇමරිකානු ඩොලර් බිලියන 217ක්. ඒක ලංකා GDP එක වගේ 4 ගුණයකට ආසන්න තනි සමාගම. ඒ කියන්නේ ඉන්දියාවාද ටාටලා මුකේ සම්බානිලා බ්‍රෑන්ඩ් සන්නාම 100කට අධිකම වාහනයක් හදලා ලෝකෙට යවලා ලෝකෙ ධනස්කන්ධය අදිනවා. Singapore අපේ කොළඹ තරම් දිස්ත්‍රික්ක තරම් ලොකු රාජ්‍ය Singapore බ්‍රෑන්ඩ් 100කට වඩා හදලා තියෙන ලෝකෙට යන්න පුළුවන්. මං අහන ශ්‍රී ලංකා හදපු සන්නාම මොනවාද? අපි රටක් හැටියට සන්නාම හදලා නැහැ. දැන් අපි ඇංගලෝ සේසුවේ කියන අපි ප්‍රොමෝෂන් හදලා තියෙනවා. ඒ විදිහයි. ඒ කියන්නේ අපි බඩු හදන මිනිස්සු හැදුවට බ්‍රෑන්ඩ් හැදුවේ නැහැ. අපි නම් හැදුවට ජාත්‍යන්තර ජයගත හැකි සන්නාම හැදුවේ. දැන් ලංකාව ලෝක ප්‍රකට ඇඟලුම් වලට අපි ඇඟලුම් සේසුවේ හදපු බ්‍රෑන්ඩ් එකක් නෑ ආචාර්යතුමනි. අපි වෙන ටේලර් ෂාපුවක් විතරයි. අපි වෙන ටේලර් ෂාපුවක් අපි මහන්නෝ විතරයි. බ්‍රෑන්ඩ් එක හැදුවේ Nike ලා Adidas ලා Louis Vuitton ලා තමයි බ්‍රෑන්ඩ් හැදුවේ. ඒගොල්ලන්ට garment factory නෑ. හැබැයි ඒගොල්ලෝ බ්‍රෑන්ඩ් හදලා ඒ බ්‍රෑන්ඩ් එක ලොකු මිලක් අය කරනවා. ඒ නිසා අපි තීරුම් ගත්තා ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය වගේම මේ රටේ ක්‍රියාත්මක වෙන අනුකූල ව්‍යවසාය සංවර්ධන උදව් කරන සියලු ආයතනයේ කලේ
රාජ්‍ය පද්ධතිය සම්බන්ධ කරගෙන ඒගොල්ලන්ට පුහුණුව දුන්නා තාක්ෂණික පුහුණුව දුන්නා මැෂින් දුන්නා ගොඩනැගිලි දුන්නා ඉඩම් දුන්නා ඔක්කොම දුන්නා බඩු හදන හැටි ඉගැන්නුවා බඩු ඒ බාණ්ඩේ නම කොහොමද බ්‍රෑන්ඩ් එකක් කරන්න කියලා ඉගැන්නුවේ නැහැ ඒ නිසා ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ජාතික වැඩසටහනක් ආරම්භ කළා පළවෙනි අදියරේ සන්නාම 500ක් අපි B500 කියලා එකට කියන්නේ සන්නාම 500 සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන දැන් ඊයේ වෙනකොට අපි පදනම් ආයතන ව්‍යවසායිකව බස්නාහිර පළාතේ ව්‍යවසායිකව විතර 500ක් ගෙනාවා. ගෙනලා අපි ආරම්භක වැඩසටහන පටන් ගත්තා. එතකොට ඒකට විශාල ඉල්ලුමක්. ඒ කියන්නේ අතට අපිට ඕනේ පළවෙනි අදියරට ආයුධුම්පත් 500, ආයුධුම්පත් 3000කට වඩා මේ වෙනකොට ඇවිල්ලා තියෙනවා. සහ ඒකේ වටිනාකම තේරුම් ගන්න තියෙනවා. ඒ නිසා අපි ලංකාවේ ප්‍රධාන පෙළේ YouTube නාලිකාවක ඒ වගේම ප්‍රධාන පෙළේ සම්පත්දායක මේ ශේෂ්ත්‍රයේ කලපුරුද්ද පළපුරුද්ද තියෙන ඇත්තට ජාත්‍යන්තර අරගෙන සන්නාම කීපයක් හදපු. හොඳම ගණයේ බුද්ධිමය උපදේශකයෝ සම්බන්ධ කරගත්ත මේකට සම්බන්ධ කරගෙන ඒ වගේම විශ්වවිද්‍යාල 10ක් මේ වැඩපිළිවෙලට සම්බන්ධ කරගෙන දැන් සන්නාම 500 තෝරගත්තට පස්සේ අපි සන්නාම විශ්ලේෂණයක් කරන්න ඕනේ. ඒ සන්නාම හදලා තියෙන නම හරියද, පැකින් එක හරියද, ලෝගෝ එක හරියද, ලෝගෝ රෙජිස්ට්‍රේෂන් තියෙනවද, ඒකේ බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එක තියෙනවද, එයාගේ ටාගට් මාකට් එක ගැලපෙනවද, ඊට පස්සේ බ්‍රෑන්ඩ් ප්ලෑන් එකක් හදන්න ඕනේ. ඉතින් අපි අවුරුද්දක් වගේ කාලයක් ගතව මේ සියල්ල කරන්න යනවා. අපි බලාපොරොත්තු වෙනවා මේ 500, ඒ කියන්නේ ගමේ නමක් හදලා ගමේ බඩු ටික විකුණන මිනිස්සු පළාතටම බඩු ටික විකුණන බවට පත් කළා, ජාතික මට්ටමේ සන්නාම බවට පත් කළා. ඒකේ අවමෝසෙ 100ක් ජාත්‍යන්තරයට අරන් ගිහින් මේ අපරාධ කේන්ද්‍රීය ආර්ථිකයට උදව් කරන්න. ඒ නිසා මේ වැඩසටහන නරඹනයට මට කියන්න තියෙන ඔයා හදු හදන්නේ බඩු නම් දැන් ඔයා බඩු නම දාලා ඇති අරලිය ප්‍රොඩක්ට් හරි මොන හරි දාලා ඇති ඒ නම සන්නාමයක් කරගන්න. ඒ කියන්නේ ඔය සන්නාමකරණය කියලා කියන්නේ ඔයාගේ බාණ්ඩේ සම්බන්ධයෙන් තියෙන අනන්‍යතාවය ඔයාගේ කස්ටමර්ගේ හදවතේ ඩිපොසිට් කරන්න ඕනේ. ෆික්ස් ඩිපොසිට් එකක් වගේ. ඔව් ඒක තමයි. එතකොට ඔය දැන් ටොයෝටා කාර් එකක්, ඒ කියන්නේ ඇත්තට දෙයක් බ්‍රෑන්ඩ් වුණාට පස්සේ ටයිටල් එක වැදගත් වෙන්නේ නැහැ. ඒ කියන්නේ ඔතුමා කියන්නේ බ්‍රෑන්ඩ් එක හැදුවොත් ආදායම ඒක ඒ බ්‍රෑන්ඩ් එක පසුපස ආදායම හැදෙනවා නිකම්ම කියන්නේ. දැන් සරලම දෙයක් අපි බලමුකෝ. සරලම උදාහරණයක් ගලුවොත් එහෙනම් දැන් අපි හිතන්න චීනෙන් ගේන දුරකථනයක් තියෙනවා. ඒ ස්මාර්ට් ෆෝන් එකයි කපුවා 35000යි. ඔව්. හැබැයි ඒ ෆීචර්ස් ඒ ක්වොලිටි ඒ සියල්ලම තියෙන Apple දුරකථනයක් ගත්තොත් ලක්ෂ 3ක් විතර වෙනවා. ඔව්. එතකොට 260000ක් මිනිස්සු වැඩිපුර ගෙවන්නේ බාණ්ඩයට නෙමෙයි බ්‍රෑන්ඩ් එකට. ඒ පුද්ගලයාටත් ලොකු වැලියක් එනවා බ්‍රෑන්ඩ් එකට. ඒක කියනවා. ඒ Apple ෆෝන් එක ළඟ තියන් ඉන්නවා කියනකොට එතකොට දැන් කවදාවත් ටොයෝටා කාර් එකක් ගන්න කියලා ඔයා ප්‍රශ්න කරන්නේ නැහැ මේක හොඳයිද කියලා. නැත්නම් ඒ බ්‍රෑන්ඩ් එක ඇතුලේ බ්‍රෑන්ඩ් ප්‍රොමිස් එක සියල්ල තියෙනවා. ට්‍රස්ට් එක එකස්සේ තියෙනවා. ඒක ඇතුලේ තියෙනවා. ඒ නිසා ඔබේ බඩුවේ දැන් ඔබේ දැන් ඔබ බඩු හදනවා කියලා හිතන්න ඔබ ගමේ කඩේට ගියාම ඔබේ බඩුව ගන්න නැහැ මුදලාලේ. අනේ ඔයා විකුණන්න බෑ. ඔකට නමක් නැහැ. කඩේ දාලා තියෙන ලංකාවේ ප්‍රධාන පිළේ ලීඩින් කම්පැනි වල බඩු ටික සාමාන්‍යයෙන් බඩු ටික විතරයි කඩේ එක තියෙන්නේ. සමහර ඔබතුමා කියන කම්පැනි ලොස් බ්‍රෑන්ඩ් එක විකුණලා අර ලෝන් ඔක්කොම ගෙවන්න ආයෙත් ගෙවන්න පුළුවන් බ්‍රෑන්ඩ් වැලුවේ. ඒ හින්දා අපි තේරුම් ගන්න ඕනේ ඔය මේ තාක්කල් බඩු ළඟ ඉති දැන් බ්‍රෑන්ඩ් හදන්න පටන් ගන්න ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය දැවැන්ත බුද්ධිමේ දායකත්වයක් දෙන්නවා ලංකාවේ වෙන විශිෂ්ටම උපදේශකව සම්බන්ධ කරගෙන ඔබේ නම සන්නාමය බෝඩ් පත් කරන්න අපිත් එක්ක එකතු වෙන්න පුළුවන්. තාමත් ඒකට වෙලාව තියෙනවා. අපේ වෙබ් අඩවිය හරහා මේකට ආයුධපත ඉදිරිපත් කරන්න පුළුවන්. නැත්නම් තැපෑලෙන් අපිට එවන්න පුළුවන් මේ සන්නාම වැඩසටහනට දායකත්වයක් වෙලා ඔබේ නම දැවැන්ත සන්නාමය බවට පත් කරන තෙක් අපි අරයි යනවා. එඳ අපි දැන් මෙතන ඉඳලා ආචාර්යතුමනි අපි හදන්න යන්නේ බඩු හදන මිනිස්සු නෙමෙයි බ්‍රෑන්ඩ් හදන්න යනවා. ඒ බ්‍රෑන්ඩ් ජාත්‍යන්තර අරයි යන පුළුවන් බ්‍රෑන්ඩ් බවට පත් කරන්න යනවා. අනිවාර්යෙන්ම. ඔබට පැහැදිලි රාජ්‍ය ආයතනයක් විදිහට තාක්ෂණය විතරක් නෙමෙයි ව්‍යවසායකත්ව දැනුම විතරක් නෙමෙයි අපේ ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරිය සුවිශේෂී අවධානයක් යොමු කරලා තියෙනවා බී ඒ බ්‍රෑන්ඩ්. එහෙම නැත්නම් ඔබ ආයතනය ඔබ නිෂ්පාදනය බ්‍රෑන්ඩ් එකක් බවට පත් කරන්න නිෂ්පාදනය ඔබ කොහොමදත් කරගන්නවා. එහෙනම් ඉදිරියේදී බලන්න සම්බන්ධ වෙලා අධිකාරිය සමග නෙඩා ආයතනය සමග සම්බන්ධ වෙලා විශ්වවිද්‍යාල ශිෂ්‍ය ශිෂ්‍යාව වෙන්න පුළුවන්, පාසල් මට්ටමින් වෙන්න පුළුවන්, එහෙම නැත්නම් බිම්තලයේ ඉන්න අලුතෙන් පටන් ගන්න පිරිස වෙන්න පුළුවන්, එහෙම නැත්නම් දැනට ව්‍යවසායක විදිහට කටයුතු කරන අය වෙන්න පුළුවන්. ඔබට පුළුවන් ලෝකෙට වටිනා බ්‍රෑන්ඩ් එකක් හදන්න ඒකට සහයෝගය දක්වන්න නෙඩා ආයතනය ඉන්නවා. එහෙනම් අපි කෙටි විරාමයක් අරගෙන නැවත වැඩසටහනට සම්බන්ධ වෙමු. අපි අද සාකච්ඡා කරන්නේ National Enterprise Development Authority NEDA, එහෙම නැත්නම් ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපතිතුමා සහ ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරීන් සමග තමයි ව්‍යවසායකත්වයට අදාළව එතුමාලා ලබා දෙන සේවාවන් මොනවද කියලා සාකච්ඡා කරන්නේ. ඒක මං දෙපළගෙන්ම දැනගන්න කැමති කෙටියෙන් හෝ ඔබ දකින නෙඩා ආයතනයේ දකින මේ ව්‍යවසායකත්ව සංවර්ධනයට යනකොට
ව්‍යවසායකත්ව සංවර්ධනයට තියෙන බාධක මොන වගේද ඔබතුමාලා දකින්නේ? දෙදෙනාගෙම කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන. ඔව්. ඇත්තටම සුලහ මධ්‍ය පරිමාණ කර්මාන්ත දළදේශීය නිෂ්පාදනයට 152ක් එකතු කරනවා. ඒ වගේම ශ්‍රී ලංකාවේ ව්‍යාපාර අසාර්ථක වීමේ අනුපාතයත් 145ක පවතිනවා 2016 බැලුවහම. ඒ වගේම අලුතෙන් පටන්ගත් ව්‍යාපාරයක් අවුරුදු 7ක් තුල වැසී යාමේ තියෙන සම්භාව්‍යතාවය 75%ක් වෙනවා. ඉතින් ශ්‍රී ලංකාව තුළ ව්‍යාපාර ආරම්භ වෙනවා වගේම වැසී යාමේ ගැටලුවකුත් තියෙනවා. ඉතින් මේකට බාහිර වශයෙන් බලපාන හේතුත් තියෙනවා. අභ්‍යන්තරික වශයෙන් විවසාය තුළ බලපාන හේතුත් තියෙනවා. බාහිර වශයෙන් අපි ප්‍රධානව ගත්තහම අපි දකින දෙයක් තමයි තවමත් සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් සඳහා හිතකර නීති රෙගුලාසි පද්ධතියක් සකස් වී නොමැති වීම. ව්‍යාපාර ලියාපදිංචිය ගත්තත් අද තනි පුද්ගල පවුල් ව්‍යාපාර ලියාපදිංචියක් ගැනීමේදී ව්‍යවසායකයා මුණ දෙන ගැටලු බොහොමයක් තියෙනවා. ගොඩක් වෙලාවට කාලය ගත වීමෙන් තියෙනවා. ඊට පස්සේ ආයතන රැසකින් ගිහින් අනුමැතිය ගැනීමට සිද්ධ වෙනවා. ඉතින් ඒ දේවල් නිසා සමහර විට ව්‍යාපාරයක් ආරම්භ කරන්න යන අලුත් ව්‍යවසායකට ඒක එපා වෙලා යන්න පුළුවන්. ඒ වගේම පරිසර බලපත්‍ර ලබා ගන්න ගියාම විවිධ ගැටලු වලට මුහුණ පාන ව්‍යවසායකයෝ අපි දකිනවා. ඉතින් අර නීතිමය රෙගුලාසි පැත්තෙන් මීට වැඩිය ඔවුන්ට හිතකර තත්ත්වයක් තිබුණා නම් මේක මීට වැඩිය වෙනස් වෙන්න පුළුවන්. ඒ වගේම සුලහ මධ්‍ය පරිමාණ ව්‍යවසාය ශාස්ත්‍රය ගත්තාම පුහුණු ශ්‍රමය නොමැති වීම ගැටලුවක්. කර්මාන්ත තියෙනවා, කර්මාන්ත වලට සේවකයෝ අවශ්‍යයි. නමුත් ඒ කර්මාන්ත වලට අවශ්‍ය ශ්‍රමය වෙළඳපළ තුල නැහැ. එතකොට ඒ නිසා කර්මාන්තකරුවන් ගැටලු වලට මුහුණ දෙනවා. ඒ වගේම සම්ප්‍රදායික කර්මාන්ත ගත්තාම ගොඩක් අමුද්‍රව්‍ය ගැටලු නිසා ඒගොල්ලෝ ගැටලු වලට මුහුණ දෙනවා. අමුද්‍රව්‍ය ප්‍රවාහනයේ තියෙන ගැටලු නිසා ව්‍යාපාර කරගෙන යෑමේ ගැටලු තියෙනවා. ඉතින් ඒ වගේම ගැටලු තියෙනවා. එවැනි ගැටලු වලට අධිකාරිය ඒ ගැටලු විසඳන්න යම් දායකත්වයක් ඒ ව්‍යවසායකව බලාපොරොත්තු වුණොත් ඒකට මැදිහත් වෙන්න තියෙනවා. ඇත්තටම කර්මාන්ත අමාත්‍යංශ විදිහට කර්මාන්ත අමාත්‍යංශ යටතේ තියෙන ආයතන වල සහාය ලබාගෙන විශාල වැඩ කොටසක් මේ වෙනකොට කරගෙන යනවා. ව්‍යාපාර ලියාපදිංචිය පැත්තෙන් වුණත් ඒ අදාළ ආයතන එක්ක වැඩ කටයුතු මේ වෙනකොට කරගෙන යමින් පවතිනවා. ඒකම අපි හිතමු කාන්තාවක් අවුරුදු 18ට වැඩි. අපි හිතමු වයස අවුරුදු 75 වෙන්න පුළුවන්. එතකොට දැන් සමහර අය ගොළුවේ තියෙනවා මේ තාරුණ්‍යට විතරයි රාජ්‍ය ආයතන උදව් කරන්න කියලා. එතකොට ඔබේ අධිකාරිය වයස් ભેදයකින් තොරව මේ සහයෝගය ලබා දෙනවද නැත්නම් තියෙනවද අවුරුදු 40 වෙනකන් විතරයි නැත්නම් අවුරුදු 70 වෙනකන් විතරයි? ඇත්තටම ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය ගත්තාම ඕනෑම වයසක ඉන්න කෙනෙකුට පිරිමි කෙනෙකුටත් පුළුවන්, ගැහැණු කෙනෙකුටත් පුළුවන්. බාධාවක් නැහැ. බාධාවක් නැහැ. අපි හිතමු අපි විශේෂ අපි තුමු අවශ්‍යතා තියෙන දැන් අපි නැවත කියනවා කලින් කිව්වා වගේම ආබාධිත කියන වචනේ ඒ අයට උනත් අවස්ථාව තියෙනවා. ගැටලුවක් නැහැ. තියෙන්න ඕනේ යම්කිසි ව්‍යාපාරයක් කිරීමේ අදහස සහ ඌමනාව. ඒක තියෙනවා නම් නෙඩ ආයතනයට එන්න අපි අපේ උපරිම සහයෝගය ලබා දෙනවා. විශ්‍රාමික රාජ්‍ය නිලධාරී ඒත් පුළුවන්. රජයේ දැනට සේවය කරන රාජ්‍ය නිලධාරී ඒත් උදව් කරන. ගැටලුවක් නැහැ. ගැටලුවක් නැහැ. හරි. එහෙනම් කාටවත් බාධාවක් නැහැ මේ ව්‍යවසායකත්වයේ කියන පැත්තට සම්බන්ධ වෙන්නේ. ඒකම ඔබතුමාගේ මම අහන්න කැමතියි. දැන් දකුණු පළාතේ මේ අවුරුද්දේ පටන් ගන්න යනවා ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 50ක් ආවරණය වෙන්න දකුණු පළාත් සංවර්ධන අධිකාරිය මැදිහත් වෙලා අපනයන කරුව 100ක් බිහි කරන වැඩපිළිවෙළක්. ඒතර නෙඩා ආයතනයට ඔබ ආයතනයට කුමන ආකාරයක මැදිහත් වීමක් මේ වැඩපිළිවෙළට කරන්න පුළුවන්? අචරතුමනි දැන් ඇත්තට සතුටු වෙනවා. දැන් මේ වගේ දෙයක් ඔබතුමා විශාල දායකත්වයක් ලබා දෙනවා මේ රටේ ව්‍යවසායික ශ්‍රේෂ්ඨත්වය නංවන්න. එතනදී ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරිය හදලම තියෙන ඇත්තට ව්‍යවසාය සංවර්ධන අධිකාරිය අයිති අපිට නෙමෙයි මේ රටේ ව්‍යවසායකයන්, මේ රටේ මහජනයාට, රටේ මිනිසුන්ගේ ජනතාවගේ බදු කතල් වලින් නඩත්තු වෙන තව ආයතනයක් මේක. ඒ නිසා දැන් අපි වෙනම
api minum ada sedang nyala ma, merah TV saya sama seperti ketika karena pernah ke India arti kayak gitu ya lo, kamu tuh butuh malam lagi, suara di nama merah TV yang api megat tuh, me nali kau gak tuh, tetap tuh hundu deng, api warna udah nali kau lah, isi teh rumah kneti, wal pal ada khas bahu itu minus pun dari nama ke cinta nih, hamada merah kadang metal merah TV dulu nih indah bes, arti kau indah bes, ada malam ini kuno ada kata karena nali kau tadi, me ta watina me pay arti wat, me pay arti wat merah TV minus pun ke cinta nih, hamada minus pun ke jiwa lupa yang nangman usaha karena pay. Tuh deh apaan ini keindi sih deh na hadirnya kota, dengan apunu pelatih api api itu inno honda nildari tiga, terus api daksono nildari yang sangke indri wicara pradesi atma, dapunu pelatih kira kira ini, saha dapunu pelatih api disikalikan tuman, itu mah hadirat iya na me visa ekatte keindra keragian na me visa sanggudan sabah, bika langkawi palung warita disikya pelatih keindra keragian na raja nildari antoni visi visa ekan dirgan na kramiyediak kedua na palewini kramiyediak tertien, dapun me gagal saha dakun pelat keindah keragian kita hari satu orang adam beri mangki ya, khususnya galu galu distrik kalian tuh memilih adari matak karena itu mah distrik distrik wisaya sanggudan sabab kili kak khadala sil padi sili kawarungge saha sesuai itu samband gamat ya na sanggul daringge mukhya waktu ini mah board pat kalau mih wisaya kian diri ganon, terus butuh mah apanya ini keindi kak khadana kota dengan mah kaling kiwa branding kian ya, itu udah ekulan dah, honda brand kak khadana ini kohmud kian udah ukuran wisaya sanggudan lagi kari itu pulu, itu udah butuh mah lagi pansi ya, itu udah mereka perisukut samband itu GMP karena sahati karena kerja beli itu apa adikarya itu apa amatnya sih ada sampai ekar ketino ekar GMP sahati kayak ganda sah GMP sahati kayak ganda kota yang sih mudah lakukan karena mau visa kan amaruna yang sih korsa tapi ayatan mungkin indaran ek kerja beli itu udah ukuran nggak puluan itu masih raja raja ini apa yang kerja beli itu raja ayatan pada itu ketika kita sambandnya kalau dengen puluan kalau punu pasu kalau bawa dengen puluan mulai kalau mana karena karena itu kira dengen puluan kuda peti oli kita apa itu sahidi mih kerja waktu itu hari sahdering itu tuh agak ada nih Pasal biasa ya katwe naga situan beda kerja kila, ini kenapa poli pahati kiri mak kerut mangitane pasal matami me biasa ya katwe naga situan ne balap perutwe ne biduhal petuwer bende puluang, adya apa ne amatyanse bende puluang, emnatang kalapad dekshikur bende puluang, ini kenapa poli ada hasak dekuot, but depelho kauruho ini beda katir. Hondai, itu ini deng. Apa, apa dana deng? Apa erati visa sanksutiya khadan lachar tuh? Mungkin ada ane badah atau mai? Mie visa ek ma akal punya apa erati ini? Karena deng, itu ane mau deng. Entar mau lu ikutan lo patangan lo manusia. Visa ek itu gawani awam bi itu adi diwa. Apa yang manusia ini mau lu karya kia? Ida se wadai wiko taruni te wara wadai wiko nuni ka pangkarya, 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 biasanya kayak angge hari cuti aaram menamu tapi hati ya podium manusia patanggat tuh, deng isar apa yang malah kibe, boy kena gani baru lu tuh pada garis jaya kita mau ada garan tuh. Itu branding ke hati ini kami aja. Kami aja hati ini, hehe. Itu kan ada garasi kaya nih, deven tuh ya apa ada garasi ya karena kaya nu kami dana mau tada. Deng Peter ada MG kira berhenti nu wahan ya, Martin garasi kini kita mau MG kira kritik kalau dia. Ikan deng apa monwari itu kita apa ada Britania mereka hotel ya, nukut api ya, aduh raja itu dia, ha jangan minyak ni tu lah. Minusun tu nuna, mira andu rasa tamai hodar. Ada podo podo dewa, lagi negara ni, ada kiri danut kiri orang, lagi negara ni, trivial lagi orang tamai ini ke Lanka, trivial lagi tamangi jiwiti patangga tu, udah kai inu, awasan, dewan tu ya pariko bela tamangi jiwiti awasan kerbau. Anibare. Itu kote, deng.
Saya mama, sahabat tuh tadi ya, saya mau luka sahabat tuh factory dano. Dano itu kan nih dano brand name mereka kini kok hendak factory dano kini lagi nih, amudah juga hendak gani kini lagi nih, ke Jepangnya pula distribute karena hari kini nih, kini itu udah rasa dino di kini kunci lama ya kian nih. Ikan ini, ini udah udah kahwat tali gue ya, apa ya dia punya muka dengeran nih. Ya, tetap apa ya dia, ikat sama ya, tapi raja, itu nanti kat dia pernah, itu nanti kat dikatnya mau sanggup adik kan irta bino, mi dia pernah aku tiap benar sekarang, mi kan mereka mata kesakti ya mainnya. Girau hadannya, girau itu kau hadannya, kisah nirman sih lih cinta nih, nanti minusu nirman ini karena berarti adi apa na aku tiap. Ikan ini samaan ya arti kayak sosio ekonomi development itu kan, ikon adi apa nih monogi daya katanya dino di kelab bel pelarasa kauling, Finland juga kita tahu teman, Norway juga teman, angka ikat ini. Api ini tam narka darasa kaul. Ini sa api sanggah dia nikatnya magoda negara tiennya, kami adi apa aku ini tamu tapi nildarin tunsiya kini. Ini nildarin tunsiya, itu mas satu tuh ikian, na hemat dawasa kama, ekene nildarin ya rumah sini siar dahaya kau pasal ketama ini. Ini palate pasal loli kapi te versi tahan mulut ara dana tienno. Tapi api daru api nildarin ini, api gula dengan presentation hadal tienno, ekene bukan negara tienno, ini gullo sama bahu ini palate ini saat itu biasa ikut teka pasal loli gihil lah. Sisi wan jadi ini keindah kerengen api besar versi tahan malam apa kian. Wanita di dalam latar, mereka visa kata dengan mudah ini. Itu yang, ini dia itu, eva game pasal daru visa kata orang kemudian inovan, sah, samaan pasal inov, arti kapal sukan tiada daru. Apa kian mereka lagi ammalat, tapi kekutuila, biapa hari petang kita udah ukur nggak lah, eva game untuk versi tahan kapi ya nama. Pasal pada di apa lindarin tunjukin samband kerela, visa samsudia kada visa manusia kada, apa yang ada perlu lah diat kerela tiada. Emang, ketiwi ramai ke pasuah, nawat tapi. Sakat cawar sambandu be. Nawata tapi PNL berdasarkan samak sambandu inwa. Neda ayatne kari baharre kumakde. Mema berdasarkan naraman obatte. Biusaya kek pen awasinan. Denda biusaya kek pelai inwa nang. Nuwagi sewaan labagan puluan. Dewagi ma pasal padati, wisudyal padati. Oba denda adyapani laban kene ktam. Ei ayatat nuwagi sahayogya. Neda ayatnya laba dewa dekira tamaya api saka cakaran. Mau kemati prinsip mahatmi itu umum ane. Wisudyal padat iya tulah bebasaya katto sangkalpe prachalita karanne manuage bedpilila neda ayatnya haraha kreatma kuino. Antara men jati ke bebasaya sangwadana adikariya dedas dasi aramakala upadi dari bebasaya udane kila bedasatana. Dengan apa yang akan berdasarkan ya, no brain into business kila. Iten, ini berdasarkan ya, pradhanam api wisudyaala ikutu keragena. Ini wisudyaala vala inna upadi dari inte, yam kese viaparayak aramba keranda kemati sisur inna mana. Ini aye ekrashi keragena. Ita amatarawa upadi laba gena, aurdu pahak, atulat. Inna upadi ya labagat siswaan tet, me sandha itulah tuh ina pulua. Eka sambandhi karane wenne jati kebiasaan sangwadan adikariat, wisudyaalay tulat sitena, urtiya margopa desha ke ekayakaya tek. Eto kotte ehem siswaan inna ana career guidance unitnya kategihing, eke register ina pulua, register unahama, igollo siswaan toreno torela. Neda ayatane apio denuat kerana, itu pasai api gihing weda satahan own winwin pawat teno. Ehdi, terima biapara adhasak tienna daruan inde puluang, netwinne puluang, biapara adhasak jananya kerana awastha we indang, biapara selasmak hadan tena dakwa, awasya maga penwim api ownta sidukarnu labana. Antar giewasere gatta, hamu didasisitu ne, api wisudyaala dahayak, memade satahan pewetua,
එහිදී ව්‍යාපෘති වාර්තා 80ක් විශ්වවිද්‍යාල සිසුන්ගෙන් නිඩා ආයතනය වෙත ආවා. ඒ 80ෙන් අපි 30ක් 30ක් තෝරාගෙන ඔවුන්ට අවශ්‍ය ව්‍යාපාරය ආරම්භ කිරීමට අවශ්‍ය මුදල් ප්‍රදානයක් සිදු කරනු ලැබුවා. ඉතින් අපි ඒ ව්‍යාපාරය ආරම්භ කළාට පස්සේ ඔවුන්ව පසු විපරම් කරනවා, ඔවුන්ට අවශ්‍ය උපදේශන ලබා දෙනවා. ඒ විදිහට ඒ වැඩසටහන ඉතා සාර්ථකව මේ වෙනුවට ක්‍රියාත්මක යනවා. හොඳයි. පැහැදිලි. එක්කම සභාපතිතුමා, දැන් මම මුලිනුත් පැහැදිලි කළා, දැන් රාජ්‍ය අංශයේ ආයතන මාකටිං වලට උදව් කරන්නේ නැහැනේ. ඇත්තටම නැති වෙන්න විවිධ හේතු තියෙනවා. බජට් ලයින් වල ගැටු තියෙන්න පුළුවන්. ඒ සම්බන්ධ විශේෂඥයෝ හිඟකම රාජ්‍ය අංශය තුල වෙන්න පුළුවන්. ඒ ප්‍රශ්නත් තියාගෙන දැන් කොහොමටත් අපි දැන් ලෝකේ මේ පාර අයවැය අවධානය යොමු කරලා තියෙනවා ගිග් ඉකොනොමි කියන කන්සෙප්ට් එකට. ඒතර ගිග් ඉකොනොමි කියන්නේ ඩිජිටල් ප්ලැට්ෆෝම් පාවිච්චි කරලා විශේෂයෙන්ම තාරුණ්‍ය කැමති සාම්ප්‍රදායික ව්‍යාපාර සංස්කෘතියෙන් ඔබ්බට ගිහිල්ලා නව ආරකට තමන්ගේ බිස්නස් එක ස්මාර්ට් ඔන්ටර්ප්‍රනර්ෂිප් සංකල්පය ක්‍රියාත්මක කරන්න. මෙතනදී ඔන්ලයින් මාකටිං වෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඩිජිටල් මාකටිං ප්ලැට්ෆෝම් වලට සම්බන්ධ වෙලා වෙන්න පුළුවන්. එම ව්‍යවසායකත්ව අලුත් ක්‍රමවේද වලට අනුව මේ තාරුණ්‍ය ආකර්ෂණය කරගන්න ඔබතුමාලට මොන හරි විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක වෙනවා. වචනතුමනි, හොඳ ප්‍රශ්නයක්. දැන් අපි අපි අත දෙකෝටි සිලක්ෂක ජනගහනයක් ඉන්න දූපත් රාජ්‍යයක් අපි දූපතක් ඇතුලේ ඉන්නේ. දෙකෝටි සිලක්ෂයේ ලොකු ජනගහනයක් විදිහට පෙන්වනාට වෙළඳ ආර්ථික ආකෘතියක් ගත්තොත් එහෙම ද චීනය, ඉන්දියාව වගේ දැවැන්ත රාජ්‍යයන් අපි දැන් ජපානය ගත්තොත් 13 කෝටි 60 ලක්ෂක ජනගහනයක් ඉන්නවා. මේවලුත් අපි පොඩි 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 වෙළඳ පොලක් මෙතන තියෙන්නේ. මේකේ දපුචි දරුවෝ ටික වාසල් දරුවෝ ලක්ෂ 49ක් ඉන්නවා, මහලු අය ඉන්නවා. මේ කණ්ඩායම අයින් කළාට පස්සේ ලක්ෂ 30, ඒ කියන්නේ ඇත්තට වෙළඳ පොලේ ප්‍රභවය වෙන්නේ ලක්ෂ 38ක විතර ජනගහනයක් තමයි අර බයින් පවර් එකත් එක්ක වෙළඳ පොලට යන්නේ. පොඩි වෙළඳ පොල. ඒතකොට මේක ගත්තොත් එහෙම මේකේ ප්‍රධාන ලීඩින් කොස්මෙටික් කියන ඉන්ඩස්ට්‍රි එක අපි ගත්තොත් ලීඩින් ආයතන 6-7ට අමතරව 317ක් විතර ඉන්න කොස්මෙටික් බඩු හදන. ඒ 317ම මේ පුංචි වෙළඳ පොල ඇතුලේ තමයි තරඟ කරන්නේ. ඊට පස්සේ අපි ගත්තොත් එහෙම දැන් තුන පහ ගමක මේ රටේ තුන පහ මිනිස්සු පාවිච්චි කරනවා කනකොට බොනකොට. තුන පහ හදන ආයතන ලීඩින් ආයතන 6-7ක් තියෙනවා. ඊට අමතරව තුන පහ හදන අය ඉන්නවා 600ක් විතර මේ රටේ ආයතන. ඒතකොට මේ 600ම තරඟ කරන්නේ මේ චූටි වෙළඳ පොල ඇතුලේ. එතකොට අපිට තාම දැන් හොඳට තේරෙනවා මේ රටේ ව්‍යවසාය සංස්කෘතියක් හදනකොට අපරාය කේන්ද්‍රීය ආර්ථිකය නිෂ්පාදන ආර්ථිකයක් හදද්දී මේ පුංචි වෙළඳ පොල ඉලක්ක කරලා විතරක් ව්‍යවසායිකව හදලා බෑ. මේ පුංචි වෙළඳ පොල ඇතුලේ චූටි අලෙවි දැන් ඉන්දියාව ගත්තොත් එක යෝගට් එකක් හදුවා. යෝගට් ඉන්දියාව ජනගහනේ ලෝක වැඩිම ජනගහනය දැන් බිලියන එකට අධික ජනගහනයක් ඉන්නවා. ඒ යෝගට් අඩු වශයෙන් කෝටි 2ක් විකුණ ගත්තොත් මේ මිනිස්සු ඒක ඇති ඒ ප්‍රොඩක්ට් එක බැච් එක විතරක් ඇද මේ මිනිස්සුන්ට ජීවිතය අපි කියන්නේ පරම්පරා දහයක ජීවත් වෙන්නේ ඒ ටික ඇද. නමුත් මේක ඇතුලේ බෑ. එහෙනම් අපි තා මේ පුංචි වෙළඳ පොල ඇතුලේ මිනිස්සු නිර්මාණය කරලා තවදුරටත් තේරුමක් නැහැ. අනික අපේ රට දැන් ඩොලර් රෝනේ. ඒ නිසා අපි බලන්න ඕනේ මේ රටෙන් එහාට ගිහිල්ලා කොහොමද මේ අපේ බඩු විකුණන්නේ කියලා. ඒතකොට උතුමා කිව්වා අපනයන කේන්ද්‍රීය ආර්ථිකයට යන්න බෑ. ඒතකොට අපි බලන්නේ මේ දැන් අපිට දැවැත්ත වෙළඳ පොලක් ඉන්දියාව විතර මේ අවුරු රටවල් වල තියෙනවා. ඒ රටවල් වලට මිනිස්සුන් අවශ්‍ය බඩු මෙතන හදලා ඊට පස්සේ අන්තර්ජාලය හරහා අපිට අලෙවි කරන්න පුළුවන් ඔන්ලයින් මාකටිං. අපේ රට ඇතුලේත් ඔන්ලයින් කරන්න පුළුවන්. දැන් රාජ්‍ය සේවකෝ කාර්ය බහුලයි. නමුත් ඒගොල්ලන්ට ඕන නම් රාජ්‍ය සේවකයන්ට සෙකන්ඩ් ඉන්කම් එකක් විදිහට අතිරේක. දැන් මම අපේ නිලධාරීන්ට උනත් කියලා කියන්නේ අපේ නිලධාරීන් හරහා අපි ඔන්ලයින් මාකටිං උගන්වනවා. හැබැයි ඔයා පීනන්න දන්නේ නැත්නම් ඔයාලා අනිත් කෙනෙකුට පීනන්න හැටි උගන්වන්න බෑ නේද? ඔයා පටන් ගන්න ඉස්සෙල්ලා ඔන්ලයින් බිස්නස් එකක්. ඒක රජයේ නීති එකක් හැදීමක් නෙවෙයි. ඒතර ඔයා ඔන්ලයින් බිස්නස් එක ඔයා ඔයාගේ ඔයා විශ්වාසයක 20ක් හදලා තියෙනවා. ඒගොල්ලෝ බරු ටික අරන් අන්තර්ජාලය හරහා විකුණලා දෙන්න. ඒ කියන්නේ මේකේ මේ ලාභය කියන එක සම්මේ සප්ලයි චේන් එකේ බිඳල යන්නේ එහෙමයි. නිෂ්පාදකයට මුදලක් යනවා, අතරමැදියට යනවා. ඒක යන්න ඕනේ මේ ජාලේ. අපි කවුරු කාලා බිල ජීවත් වෙන්න ඕනනේ. එතකොට මේ අන්තර්ජාල අලෙවිකරණය දැන් මම චීනේ ගිහිල්ලා මම දවස් 20ක් විතර හිටියා. එහිදී දැක්ක ඒගොල්ලෝ මේ ඔන්ලයින් මාකටිං කියන ඉතාම ප්‍රබල විදිහට යොදාගෙන ප්ලැට්ෆෝම් හදලා ඒක දැවැන්ත විදිහට ක්‍රියාත්මක වෙනවා. අනික ඔන්ලයින් අලෙවිකරණේ තමන් කර්මශාලා මුකුත් තියන්න ඕනේ. හදන මිනිස්සුගේ බඩු ටික අරන් මේක අපිට අන්තර්ජාලය හරහා අලෙවි කරන්න පුළුවන්. ඒ සෝෂල් මීඩියා ප්ලැට්ෆෝම් දිනු වෙලා තියෙනවා, YouTube එක තියෙනවා, තව ගොඩාක් අන්තර්ජාල අලෙවිකරණ ක්‍රමවේද හදලා තියෙනවා. දැවැන්ත ලෝකයක්. මේ ටෙක්නොලොජි එක නිසා විශ්වයේ ගම්මානයක් විතර හැකිද ලෝකයක්. මේක ඇතුළේ හිතන්න බැරි. දැන් ඇත්තට මේ පුංචි දෙකෝටි 20 ලක්ෂයේ ජනගහනයේ ඉන්න මේ පුංචි මාකට් එක ඇතුළේ ඉන්න ඕනේ නැහැ. මෙතනින් එහාට ගියයි කුරියර් සර්විස් දියුණු වෙලා කොච්චර දියුණු වෙලාද. බල අපි පටන් අපි බැලුවා මේ නමුත් අපේ රටේ මිනිස්සුන්ට අන්තර්ජාල අලෙවිකරණය ගැන දැනුම නැහැ.
dharma ek dharma dena wedasathan thiyena mila adhikari oh. e nisa jaathika vyavsaya samvardhana adhikariya me gatalu me prashne avodha karagena api aluthen wedasathana patan gatta gramiya vyavsayakayan dahasakata online welda pola එතකොට අපි අපේ නිලධාරීන් කීප දෙනෙක් මේ විශේෂපතේන ප්‍රවීණ දැනුමක් සන්නද්ධ කළා. පහුගිය අවුරුද්ද පුරාම කලේ අපේ නිලධාරීන් කීප දෙනෙක් මේ ඔන්ලයින් මාකටිං ගැන හොඳටම ඉගෙනනවා. ඒ විශේෂපතේ ගැන. ඊට පස්සේ මේ වෙනකොට දැන් අපි මේ වෙනකොට යන්නේ 6 වෙනි වැඩසටහන. අපි පළාත් වලට ගිහලා අපේ නිලධාරීන් 300 වැනි පළවෙනි වටේදී අපි ඔන්ලයින් මාකටිං ගැන උගන්වනවා. දැන් දැන් හෙට පටන් ගන්නවා අනිද්දාට අඟහරුවාදාට පටන් ගන්නවා 27 වෙනිදා ඉඳලා පටන් ගන්නවා යාපනයේ අපේ උතුරුනැගෙනහිර ඉන්න ඔක්කොම අපේ නිලධාරීන් අන්තර්ජාල අලුවිකරණය කරන දින තුනක පුහුණු වැඩසටහන. ඊට පස්සේ කෑගල්ලේ තියෙනවා. ඊට පස්සේ කුරුණෑගල තියෙනවා. ඒතොර අප්‍රේල් මාසයේ සිංහල අවුරුද්දට කලින් අපේ නිලධාරීන් ඔක්කොම දැනුවත් කරලා අවසන්. ඒක ඉවරනාට පස්සේ අපි දෙවෙනි වටේ පටන් ගන්නවා. ඊට පස්සේ අපි මේ නිලධාරීන් 300ත් අපේ ප්‍රධාන නිලධාරීන් භාවිතා කරලා අපි විසයක 100ක් තෝරගන්නවා. අපි අන්තර්ජාලය හරහා يعني අපි වෙබ් අඩ විහරහ පත්තරේ හරහා දැන්නින් දානවා ඔබ අපි ලියාපදිංචි වෙන්න කියලා අන්තර්ජාල අලුවිකරණ උනන්දුවක් තියෙන. ඒ 1000ම අපි පුරුදු කරන්න යනවා. පුහුණු කරන්න යනවා ඔන්ලයින් ප්ලැට්ෆෝම් එකකට හදලා දෙනවා. හදලා දීලා ඒගොල්ලෝ තමන්ගේ බඩු ටික තනියෙන් අලෙවි කරලා හරියලා යන තැනට එනකම් අපි උදව් කරන්න යනවා ඉදිරි අවුරුද්ද පුරාම අපි ඒක තමයි කරන්න බලාපොරොත්තු වෙන ඔන්ලයින් මාකටිං පැත්තේ. ඒ නිසා අපි ඒකටත් ඇත්තට දැවෙන තවට සරහන පටන් ගන්නවා. කාලීන අවශ්‍යතා තීරුම් අරන් ඉතින් ඒකත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන් අපි අපි බුවත්පත්වල සහ මේ අපි අපේ වෙබ් අඩවිය වල අපේ Facebook නා channel එකක් තියෙනවා NEDA National Enterprise Development Authority කියලා ඒකත් එක්ක සම්බන්ධලා ඒකේ අපි ඔක්කොම විස්තර දානවා. ඒකෙන් තොරතුරු ගන්න පුළුවන්. හොඳයි පැහැදිලි. එක්කම මම තව කෙටි ප්‍රශ්නයක් ඔබෙන් අහනවා. දැන් ලංකාවේ ව්‍යාපාර අසාර්ථක මේ අනුපාතය ගත්තොත් ඉතා හිලා ගැයක් ගන්නවා. එක්ක වැහිලා යනවා. එහෙම නැත්නම් බොහොම අපහසු තැනකට විශේෂයෙන්ම මුදල් ප්‍රවාහ ප්‍රකාශය ඍණ තැනකට එන තැන් විශේෂයෙන්ම මේ දවස්වල තියෙනවා. මේ වගේ අසාර්ථක වෙච්ච ව්‍යාපාර ගොඩනගන්න ඒ අයට අවශ්‍ය වුණොත් අසාර්ථක වෙච්ච අය ඔබ ආයතනයට පැමිණියොත් ඒ අයට ලබා දෙන්නේ යම් සහයෝගයක් මොන හරි තියෙනවා. ඔව් අචරතුමනි මේ ඔක හොඳ ප්‍රශ්නයක් තියව අමාරු ප්‍රශ්නයක් මම තීර වෙන ප්‍රශ්නයක් ඕක දැන් අර ලෝක ප්‍රකට කියමනක් තියෙන නබුතුමා කිව්ව එකත් එක්ක ඕක ගෙවෙන එකක් නැහැ ඔය ඒ කියන්නේ එතනදි කියන්නේ අසාර්ථක වෙලා ඉන්න මිනිස්සු ඉන්නව නේද නැත්නම් දුප්පත් මිනිස්සු ඉන්නව නේද ඒගොල්ලෝ ධනවත් කරන්න වැඩිය මහන්සි වෙන්න එපාලු ඔය කාලේ ආවාසී කාලේ නාසි කරිලා හැබැයි යම් යම් ආකාරයේ හෝ සාර්ථකත්වයේ පාරට ඇවිල්ලා ඉන්න මිනිස්සු ඉන්නෝ නේද? ඒගොල්ලෝ වෙනුවෙන් ආයාසයක් දරන්නලු ඒකේ ඉහළ රිසල්ට් එකක් ගන්න පුළුවන්. මේ ඒ කියන්නේ අපි ඇත්තටම ව්‍යාපාරික අදහස තියෙන යම් කිසි මට්ටමක ඉන්න අමාරුවෙන් ගොඩනගින්න හදන මිනිස්සු එක්ක තමයි මේ ගමන යන්නේ. හැබැයි ෆේල් වෙච්ච මිනිස්සු ඉන්නවා. හැබැයි දැන් පහුගිය කොරෝනාත් එක්ක අසාර්ථක වෙච්ච අය ඉන්නවා. ඒක අසාර්ථකත්වයට බලපාන විවිධ හේතු තියෙනවා. දැන් සමහර විසායකයෝ ඉන්න පොඩක් දියුණු වෙද්දි කරන්නේ ඒ සල්ලි වලින් පාටි දානවා, අරක්කු බොනවා, වෙන සමතාවලට ගිහිල්ලා ඒ ව්‍යාපාර විනාශ කර ගන්නවා. දැන් ඒ වගේ එක තමන් හිතාමතා ව්‍යාපාර වෙනස් කරන මිනිසුන්ගේ ආයේ මොරාල් එක හදලා පෞරුෂය හදලා පෞල් සම්බන්ධතා ටික හදලා දික්කසාද වෙන පෞල් එකතු කරලා ඒගොල්ලන්ට ව්‍යාපාර උදව් කර කර යන්න අපිට කාලයක් නැහැ ඇත්තට. ඒ නිසා අර ධෛර්යයෙන් යන පිළිවෙලට යන මිනිසුත් එක්ක මේ ගමන යන්නේ. හැබැයි කවුරු හරි කෙනෙක් ඇහුවොත් මම මගේ ව්‍යාපාරය අසාර්ථක වුණා කියලා අපිට යාට ස්කෑන් එකක් කරලා දෙන්න පුළුවන්. එයාගේ ව්‍යාපාරය අල් මුලින්ම ඒක රසාර්ථක මුලින්ම අසාර්ථක මිනිහෙකුට සාර්ථක වෙන්න නම් බෑ. මුලින්ම එයා කරන්න ඕනේ අසාර්ථකුනේ ඇයි කියලා හොයලා බලන්න ඕනේ. තමන් අසාර්ථකුනේ ඇයි තමන්ගේ වරදක්ද? දැන් නිකන් හිතන්නකෝ කඩයක් දානවා. ඒ කඩේට බිස්නස් නෑ. ඒ මිනිස්සයා ටික දවසක් බිස්නස් කරලා හිතනවා මේ මගේ කර්මය මේ මගේ ලබාවපන් එන්නේ නැත්තම් කාලෙක නැත්තම් මේ බෑ මං අර මූසල ගෑණි බැඳගත්තු දවසේ ඉඳලා මට වගතුවක් නැහැ. අපි ගම්වල මිනිස්සු එහෙම හිතන්නේ. මල් කඩන කියන කේස් එක මේ කාලකන්නේ ආණ්ඩුව නිසායි මට හරියන්නේ. ඔයගේ මත ටික කොළුවට දාලා තියෙනවනේ. දැන් අපි කලමනා කරන දෘෂ්ටි කෝණයෙන් බැලුවොත් ඒ කඩේට බිස්නස් නැත්තේ. ප්‍රධාන කාරණා තුනක් බලපාන. එකක් තමයි කඩේ දාලා තියෙන වැරදි තැනක වෙන්න ඕන. ඒතොර බිස්නස් නෑ. එයා කඩේ විකුණන්නේ වැරදි බඩු වෙන්න පුළුවන්. ඒ කියන්නේ ප්‍රදේශීය මිනිසුන්ට අවශ්‍ය නැති බඩු වෙන්න. ඒතොර බිස්නස් නෑ. එහෙම නැත්නම් හරිතන හරි බඩු විකුණනවා වෙන්න පුළුවන්. මිනිහ කස්ටමර් කියා දන්නේ නැහැ. මිනිසුන්ට කතා බහ කරන්න දන්නේ නැති වෙන්න පුළුවන්. ඒතොර අපි ඔක ඊට පස්සේ ওই තුනම හොඳයි කියන්නේ ඔක හරිතන කඩේ දාලා තියෙන හරි බඩුත් විකුණනවා කස්ටමර් කියා දන්නවා මේ මිනිහ මුල කලමනා කරන්නේ දන්නේ නැහැ. එහෙම මිනිස්සු ඒ කරන්නේ ලැබෙන මුදල් ටික සමාජ සේවයට හරි නැත්නම් මත්පැන් වලට හරි මොනවද ඒකට වියදම් කරනවා. දැන් ඒකත් කරන්නේ නැහැ කියන්නකෝ. ඒත් මුදල් නෑ. ඒ කියන්නේ දාලා තියෙන සේවක හොරා කනවා. අපි බලන්න ඕනේ ඇයි මේක වැටුනේ? ඔව්. දැන් පහුගිය කොරෝනාත් එක්ක ගොඩක් ව්‍යාපාර වැටුනේ. ඒක පොදු ධර්මතාවය. හැබැයි කොරෝනා නිසා දියුණු වෙච්ච ව්‍යාපාරක් තියෙනවා. ඔව්. ඒතකොට හරියට ඔබේ ව්‍යාපාරේ වැටිලා බුදව්වක් කිල්ලුවත්
Jatika wewasai sangwadana adhikarya gathama suluha madhya parimana wewasayan sangwadanaya ha prawadanaya sandaha vishala weda kotasak sidu karana. Ithin e weda satahan okkoma apita kale madhi wei kiyanna. Ithin eken pradhana weda satahan kipayak mama nawatha matak karannam. Oh api thora awasana prashne widihata thamai obathuma obathumata ope yomu karanne. ඇත්තටම අර B500 ප්‍රෝග්‍රෑම් එක අපි මේ වසරේ පටන් ගත්තා කියලා සභාපතිතුමා කිව්වා. ඒ වගේම අලවිකරණ සංවර්ධනය සඳහා මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝගෝ ප්‍රදානය සිදු කරනවා. ඒ කරන්නේ අපේ දේශීය ව්‍යවසායකින් අමුද්‍රව්‍ය 70%කට වැඩි දේශීය දේවල් භාවිත කරනවා නම් එයාට මේඩ් ඉන් ශ්‍රී ලංකා ලෝගෝ එක ගැනීමට අවස්ථාව තියෙනවා. එතකොට මේඩ් ඉන් ශ්‍රී ලංකා ට්‍රේඩ් ප්ලැට්ෆෝම් එකක් අපේ ආයතනයේ මගින් ක්‍රියාත්මක කරනවා. ඒකේ භාණ්ඩ විකිණා ගැනීමට අවස්ථාව තියෙනවා. අලවිකරණය පැත්තෙන් ගත්තාම ඊට අමතරව අපි ප්‍රාදේශීය වශයෙන් ක්ලස්ටර් ඩෙවලොප්මන්ට් ප්‍රෝග්‍රෑම් එකක් කරනවා. ඒව ඇත්තටම සාර්ථක වැඩසටහන් සමජාතීය නිෂ්පාදනයේ යෙදෙන කට්ටිය එකතු කරලා අලුත් නිෂ්පාදනයක් කරලා ඒක ඒකට අවශ්‍ය දැනුම තාක්ෂණික දැනුම අලවිකරණ දැනුම ඊළඟට ඒකට අවශ්‍ය මූල්‍ය සහායක් ඕන නම් ඒ උදව් උපකාර පවා අපේ ආයතනය හරහා ලබා දෙනවා ඊට අමතරව අපේ ආයතනය ගත්තාම තවත් ප්‍රධාන කාර්යයක් කරනවා විවසායින් ඇගීමට විවසායකත්ව සම්මාන උළෙල උළෙලවල් හැම වසරෙම සංවිධානය වෙනවා හැම පළාතක්ම කේන්ද්‍රය කරගෙන එතකොට ගිය වසරේ අපි විවසායකත්ව සම්මාන උළෙලවල් පහක් පැවැත්තුවා ඉතින් ඒ තුලින් ඇතර මේ රට මේ තත්ත්වෙ මෙහෙම තියෙන්නේ මේ ඉන්න විවසායකයෝ නිසා ඔවුන් අපි අග කළ යුතුමයි ඉතින් ඒ විවසායන් වාගේ කිරීම සහ ඔවුන්ගේ කීර්ති නාමය තවදුරටත් ඉහළට ඔසවා තැබීමට අපි විවසායකත්ව සම්මාන උළෙල සංවිධානය කරනු ලබනවා. ඊට අමතරව මම කලින් කතා කළ උපාධිධාරී විවසාය උදානය ඊළඟට විවසාය සංසද විවසාය සංසදය කියලා කියන්නේ ඒක ප්‍රාදේශීය මට්ටමින් තමයි පටන් ගන්නෙ ප්‍රාදේශීය වශයෙන් ඉන්න විවසායකයෝ එකතු කරලා ප්‍රාදේශීය ලේකම්තුමියගේ ප්‍රධානත්වයෙන් අපි ප්‍රාදේශීය ව්‍යවසාය සංසදයේ පවත්වනවා. එහිදී ඕනෑම ව්‍යාපාරයක් කරන කෙනෙකුට තමන්ට ගැටලු තියෙනවා ඒකට පැමිණෙන්න පුළුවන්. පැමිණලා තමන්ගේ ගැටලු ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ ප්‍රාදේශීය ව්‍යවසාය සංසදයට එනවා ඒ ප්‍රදේශයේ ඉන්න නිලධාරීන් හැම ආයතනයකම. එතකොට ඒගොල්ලෝ ඇවිල්ලා ඒ ගැටලු විසඳන්න පුළුවන් දේවල් වලට එතනදිම පිළිතුරු ලබා දීම සිදු කරනවා. එතනින් විසඳෙන්නේ නැති ගැටලු තියෙනවා. ඒ ගැටලු අපි ඊළඟට අපි ගෙනියනවා දිස්ත්‍රික් ව්‍යවසාය සංසදයට. දිස්ත්‍රික් ව්‍යවසාය සංසදය රැස් වෙන්නේ දිස්ත්‍රික් ලේකම්තුමාගේ ප්‍රධානත්වයෙන් සහ ඒ දිස්ත්‍රික්කයේ ඉන්න නිලධාරීන්ගේ එකතුවෙන්. එතකොට ඒකට අපි ගෙනියන ගැටලු එතනින් අපි निराකරණය කරගන්න උත්සාහ කරනවා. ගොඩාක් දුරට ගැටලු එතනින් විසඳෙනවා. එහෙමත් නොවිසඳෙන ගැටලු තියෙනවා නම් අපි ජාතික මට්ටමින් ජාතික ව්‍යවසාය සංසදයේ වෙත ඒක ගෙනියනවා. ජාතික ව්‍යවසාය සංසදයේ ප්‍රධානීත්වය දරන්නේ අමාත්‍යතුමා එහෙම නැත්නම් අමාත්‍යතුමා සමග කර්මාන්ත අමාත්‍යංශයේ ලේකම්තුමිය. එතෙන්දී ගොඩාම ප්‍රතිපත්තිමය ගැටලු සඳහා විසඳුම් තමයි ලබා දීම සිදු කරන්නේ. ඒ දිස්ත්‍රික් මට්ටමින් විසඳන්න බැරි ගැටලු අපි ජාතික මට්ටමින් ජාතික ව්‍යවසාය සංසදයේ හරහා විසඳා දීමට උත්සාහ කරනවා. ඒක තවත් අපි ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියන කරන දෙවන්ත කාර්යයක්. අවසාන වශයෙන් සභාපතිතුමා තව මොනවහරි ඔබට මේ රටේ ව්‍යවසායකත්වය සම්බන්ධව එහෙම නැත්නම් අධිකාරියෙන් තව මොනවහරි ඉදිරියේ සැලසුම් මොනවහරි තියෙනවා නම් මේ රට
ආර්ථික අර්බුදයක ඉන්න වෙලාවක ඩොලර් අර්බුදයක ඉන්න වෙලාවක ඔබට මොන හරි අවසාන වශයෙන් අපේ රටේ ව්‍යවසායක ප්‍රජාවට ජනතාවට කියන්න පණිවිඩයක් තියෙනවා නම් ඒක අපි මේ ලාවේ අවස්ථාවක් කරගමු. ඔව් ආචාර්යතුමනි දැන් අපි මේ අවුරුද්ද ඉඳලා නැවත පටන් ගත්තා. දැන් අපි දන්නවා ජාත්‍යන්තර වෙළඳ ප්‍රදර්ශන ගොඩක් තියෙනවා. ඒවට දැන් අපේ ව්‍යවසායකයන්ට ජාත්‍යන්තර වෙළඳ පොළට යන්න නම් අපි ඒවත් එක්ක සම්බන්ධ කරන්න ඕනේ. ඉතින් අපි ලංකා පුරා විශ්ව විද්‍යාල වාණිජ මණ්ඩලත් එක්ක අපි ගොඩක් සම්බන්ධයි. අපි මේ අවුරුද්ද ඉඳලා මේ අවුරුද්දේ මැද හරිය ඉඳලා අපි පටන් ගන්නවා ජාත්‍යන්තර තියෙන ප්‍රධාන වෙළඳ ප්‍රදර්ශන වලට අපි විසායකෝ අරන් යනවා. විසායකට යම්සි මුදලක් දරන්න වෙනවා. නමුත් ඒ රටවල විසා ගැනීම ක්‍රියාවලිය මේ අපේ ආයතනය හරහා නිල වශයෙන් අනුග්‍රහය දක්වන නිසා අපි සම්බන්ධීකරණය කරන නිසා අනිකුත් ගාස්තු වලට වඩා ගොඩක් අඩුවෙන් සහ විසා ගැනීම ක්‍රියාවල කිසි ගැටලුවක් ඇති නොවි යන්න පුළුවන්. ඒ නිසා ලංකාවේ ඕන විසායකයෙකුට ඔබ කොහේ හරි වෙළඳ ප්‍රදර්ශනයක් ජාත්‍යන්තරව දන්නවා නම් ඔබ එතන සම්බන්ධ කරන්න ඔබ එතන යවන්න අපි කටයුතු කිරීමක් ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව දැන් මෙතුමී හිව කාරණාවට අමතරව දැන් අපි බැලුවා දැන් අපිට ඇත්තට බදු රාජ්‍ය බණ්ඩාගාරකේන මුදල් වලින් අපි කරන්නේ අපි බැලුවා දැන් සෙල්ෆ් ෆයිනෑන්සි කියලා කියන්නේ අපි රාජ්‍යයට බරක් නොවි කොහොමද අපේ ආයතන යන්නේ කියන බණ්ඩාගාරයේ අමාරු මේ වෙලාවේ මේ රාජ්‍ය ආකෘති අරන් යන්නේ ඒගොල්ලන්ට සහාය දෙන්නේ ඒ නිසා දැන් අපි අපි කරන්නේ වෙනකුත් මේ මේ රටට උදව් කරන ආයතන තියෙන උදාහරණ ILO සංවිධානය ජාත්‍යන්තර කම්කරු සංවිධානයක අපි විශාල ව්‍යාපෘතියක් පටන් ගත්තා මිලියන 100ක ඒ මිලියන 100 වුණ ඇත්ත අපි ව්‍යාපෘතියක් දැම්මා ඒක අනුමත වුණා. ඒ යටතේ අපි ගම්පහ දිස්ත්‍රික්කයේ ෆයිලර් ප්‍රොජෙක්ට් එකක් ආරම්භ කළා. අපි විසායකයන් 100 දෙනෙක් ක්ලස්ටර් පහකට කේන්ද්‍රගත කරලා ඒගොල්ලන්ගේ එතන බතික් කියන කර්මාන්තය සහ අනිකුත් ඇඟලු විසායන් තමයි ගත්තේ. අර 100 දෙනෙක් අපි ශ්‍රිතා ආයතනයට සම්බන්ධ කරලා අපි බිලියන 2.6ක් වියදම් දරලා අපි ඒගොල්ලන්ගේ ගොල්ල කර්මාන්තයට දාලා සියලුම දැන් බතික් ගත්තු අංක සම්පූර්ණ. සාමාන්‍ය බතික් එක නැචරල් බතික් එක ඒ සියලුම පුහුණු වීම ලබා දුන්නා. ඊට පස්සේ ඒගොල්ලන්ගේ වියදම් අඩු කරන්න ඒගොල්ලන්ට සූර පැනල ලබා දෙන්න එනවා. ඒගොල්ලන්ගේ රුපියලක්වත් ගන්නේ නැහැ අපි කම්කරු සංවිධානයේ හරහා. දැන් ප්‍රතිලාභී තොරලා අවසානයි. ඊට පස්සේ ඒගොල්ලන්ට ප්‍රවාහන වියදම් අඩු කරලා ඉලෙක්ට්‍රික් ත්‍රීල් රථයක් ලබා දෙනවා. ක්ලස්ටර් පහට ත්‍රීල් රථ පහක් ලබා දෙන්න සැලසුම් කරලා තියෙනවා. එතකොට ඒ ILO ව්‍යාපෘතිය මේ ඊට පස්සේ ප්‍රතිලාභී 100 දෙනාටම එයා තාක්ෂණික පහළ දාන එයා කුංචි මැෂිමක නම් වැඩ කරන ඊට වඩා කාර්යක්ෂම නවීන මැෂින් අපි ලබා දෙනවා. සියයකට ආදාන මැෂින් ප්‍රවාහනයක් ලබා දෙනවා. ඒක වැඩසටහනක ඒක මේ වෙනකොට යනවා. අපි අප්‍රේල් පළවෙනි සතියේදී වැඩසටහන පළවෙනි අදියර අවසන් කරන්න යන්නේ. ඊට අමතරව අපි බැලුවා දැන් පාසල් පද්ධතියෙන් ඉදිරියට එන දරුවෝ ඉන්නවා, විශේෂයෙන් තරුණියෝ ඉන්නවා. ඒගොල්ලන්ට මේ වෙලාවෙ වෙළඳ පොළ හැකලීම නිසා රස්සා නැහැ. ඒක අපි කරන්නේ අපි හර්බ් ලයින් කියලා ලංකාවේ ආයතනයක් තියෙනවා කොස්මෙටික් ඉන්ඩස්ට්‍රි එකේ. ඒත් ගොඩාක් දුක් මහන්සියෙන් ඒ කියන්නේ තරුණියෙකුට රස්සාව අහිමි වෙලා ඔහු හෝමගම් පැත්තේ බඩිවිරිගු විකුණලා ඒ අතර ඉගෙනගෙන දෙයක් ඔහු ඊට පස්සේ කර්මාන්තයකදී ගොඩනගලා දැන් සේවකෝ 200 300ක් වැඩ කරන කර්මාන්තශාලා ජාලයක අයිතිකරුවෙක්. ඒකට හර්බ් ලයින් ආයතනයත් එක්ක අපි පටන් ගත්තා. රූපලාවන්‍ය ශේෂයේ විසායකයන් 5000ක් හැදීමේ වැඩසටහන. මේ ගිය අවුරුද්දේ අප්‍රේල් වෙනකොට අපි ඒක ආරම්භ කළා. මේ වෙනකොට අපි ඒකේ 2000කට අධික විසායක හදාගෙන යනවා ලංකා පුරාම. දැන් මේ 27 වෙනිදා රත්නපුර එහෙම හදපු විසායක 180කට. ඒගොල්ලෝ මාස 3ක් ට්‍රේනින් කරලා ඒගොල්ලන් අපි උගන්වන එක. ඒ කියන්නේ කොයි රූපලාවන්‍ය ඉන්ඩස්ට්‍රි එක සෑහෙන දුරට ගැඹුරට උගන්වලා ඉතාලම අඩු වියදමකින් ගෙදර කාමරේ කොහොමද බිස්නස් එක පටන් ගන්න කියලා අපි කියලා දෙනවා. අපි අපේ සහ හර්බ්ලයින් ආයතනයේ සහ විශේෂඥෝ අපි දැන් අපි ගම්පහ එක ඉවර කළා ඊයේ පෙරේද. දැන් රත්නපුරේ පළාතේක 182කට අපි 27 වෙනිදා රත්නපුර දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයේදී ඒ සහතික ප්‍රදානීය සහ ඒක අවසන් කටයුතු සිද්ධ කරනවා. ඒ වගේ ලංකා පුරාම යාපනයේට යනකම් විසායක 5000ක් හදන්න. ඉතින් ඔබතුමා කාලයේ සීමිත නිසා ඒ කියන්නේ මගේ නිලධාරීන් 300ම වැඩ කරනවා. මට ආඩම්බරෙන් කියන්න පුළුවන් දැන් රාජ්‍ය නිලධාරීන්ට ගොඩක් අය බයිනවා. හැබැයි මට ආඩම්බරෙන් කියන්න පුළුවන් මගේ නිලධාරීන් 300ම ගන්න පරියට ණය නැහැ ආචාර්යතුමනි. හැම කෙනෙක්ම වැඩ කරනවා. දැන් අද මෙතුමිය මෙතනමිය බිරිඳක් දරුවෝ ඉන්න පවුලක නමුත් කිව්ව ගාම හරි කැමැත්තෙන් ආ මේ රටේ විසායකයෙකුට වචනෙන් හරි උදව් කරන්න පුළුවන් දායකත්වයක් නිසා. අපේ මගේ අධ්‍යක්ෂ මට හොඳ අධ්‍යක්ෂවරයෙක් කියන දනුකලිය ගමගේ කියලා ගොඩාක් හොඳ උගත් කෙනෙක් බුද්ධිමත් කෙනෙක් සුවිශාල දායකත්වයක් දෙනවා. මගේ ප්‍රධාන කාර්යාලයේ කාර්ය මණ්ඩලය අපි හොඳම කාර්යක්ෂම කරලා ඒගොල්ලන්ගේ ධාරිතා සංවර්ධනය කළ එකල ගොඩ නැගලා තියෙනවා. අපේ දේශන ශාලා තිබෙන්නේ අපි ඉතා අංග සම්පූර්ණ දේශන ශාලා හදාගත්ත රජයට අවම බරක් ඇතුව. ඒක රජයට බරක් නෑ. ඒ කියන්නේ වෙන ආයතන වල පාටිසන් අරන් ඇවිල්ලා කණ්ඩම් කරලා තියෙන පුටු හොඳට හදලා ඒ කියන්නේ අපි රාජ්‍යයට උදව් කරන සැලැස්මක් අපේ තියෙනවා. ඉතින් අපි පවුලක් හැටියට නෙඩ පවුල විසා සංවර්ධන අධිකාරියේ පවුලක් හැටියට මේ වෙලාවේ අපි හිතන්නේ අපේ යුග මෙහෙවර උපරිමයෙන් කරන්න ඕන හොඳම වෙලාව. ඉතින් නැවතරක් ඔබට ස්තුතියි මේ අක්ෂරය වගේ නාලිකාවලට. ඇත්තට මේ කරන්නේ පින්කම. මේ රටේ මිනිස්සුන්ට උදව් කරන එක. ඉතින් මම මේ වැඩසටහන දුන්නාට මේ නාලිකාවට සහ ඔබතුමාට බිහිවෙන ස්තුතියන්ත වෙනවා. අපිට ලබා දුන්න මේ රටේ විශායකයන්ට උදව් කරන්න අපිට දුන්න මේ අවස්ථාවට. අනිවාර්යයෙන්ම. අද දවසේ අපි
පීඑන්එල් වැඩසටහන හරහා සම්බන්ධ කරගත්තේ ජාතික ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියේ සභාපති සහ අධ්‍යක්ෂක ජෙනරාල්තුමා ලසන්ත කාර්යපිරි මහත්මයා එවැගේම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂය කැලණිය නියෝජනය කරමින් ව්‍යවසායකත්ව සංවර්ධන නිලධාරී ප්‍රින්ස් විතානාරච්චි මහත්මිය මම හිතන්නේ අද දවසේ මේ වැඩසටහන නැරඹුව ඔබ දැන් මේ වැඩසටහන නරඹන්න බැරි වුණා නම් යමෙකුට අක්ෂරය YouTube නාලිකාවට සම්බන්ධ වෙලා මේක නැවත බලන්න ව්‍යවසායකත්ව සංවර්ධන අධිකාරියෙන් ලබා දුන්න වයස් භේදයකින් තොරව අවුරුදු 18 සිට 18ට කලින් වුණත් දැනුම යාට ගන්න පුළුවන්. එතකොට යමක් තේරෙන වයසක ඉන්න කෙනෙකුට ව්‍යවසායකත්වයේ ඉගෙන ගන්න තැන ඉඳන් වයස් සීමාව යම් නිරෝගීකමක් තියෙනවා නම් වයස අවුරුදු 75 වුණත් ඒ අයට ඒත් සහයෝගය ගන්න පුළුවන්. මම හිතන තරමට නොමිලේ බහුතර වැඩසටහන් නොමිලේ නේද ඔබතුමාට ලබා දෙන්නේ? නොමිලේ ලබා දෙන්නේ නොමිලේ ලබා දෙන්නේ නමුත් ඔබ ගෙවන්න ඕනේ මිල තමයි. මට ඕලාව තියෙනවා, හැපීම තියෙනවා, ඔබ කාලය කැප කරන්න ඕනේ, එඩිට් කරන්න ඕනේ, අපිට නොමිලේ ලබා දීම කරන්න ඕනේ අනිවාර්යයෙන්. මේ කියන්නේ නොමිලේ ලබා දෙන ඉතා විශාල වපසරියක ක්‍රියාත්මක වන ආයතනයක් විදිහට අපිට නෙඩ ආයතන දකින්න පුළුවන්. ඒ නිසා මෙවැනි ආයතන වලින් උප්පරිම ප්‍රයෝජන ගන්න මේ වැඩසටහන ඔබට කන් දෙකට යන්තම් ඇහුණා නම්, එහෙම නැත්නම් මේ වැඩසටහන දැක්කා නම් වහාම ලංකාවේ ඕනම ප්‍රාදේශීය ලේකම් කොට්ටාෂ 335ක් තියෙනවා. ඒකේ කොච්චරක විතර අපේ නිලධාරීතුමාලා තුමියන්ලා ඉන්නවද දල වශයෙන්? 300ක් ඉන්නවා. දැන් සමහර ප්‍රාලයේ කීපයක නැහැ. නැති වුණාට ගෝ කනගාටු වෙන්න එපා. දිස්ත්‍රික්ක නිලධාරියෙක් ඉන්නවා. ඒ කියන්නේ ප්‍රාදේශීය දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලයට පස්සේ අපේ නිලධාරියෙක් ඉන්නවා. හරි. ඒකම දුරකථන අංකයකට අපිට කියන්න පුළුවන් නම් ගොඩක් වටිනවා. සම්බන්ධීකරණය කරගන්න. මම මගේ පුද්ගලික දුරකථන අංකය දෙන්නම්. 077 480 45 19. 077 480 45 19. ඔව්. සභාපතිවරයෙක් සාමාන්‍යයෙන් දුරකථන අංකයක් දෙන්නේ නැහැ. නමුත් එතුමාගේ දුරකථන අංකය 077 480 45 19 දුරකථන අංකයට කතා කරලා ඔබට පුළුවන් ඔබ කුමන ප්‍රදේශයක හිටියත් උතොර එතුමා සම්බන්ධ කරයි ඒ අදාළ ප්‍රදේශයට. ඒ හරහා ඔබට පුළුවන් ඔබේ ජීවිතය, ඔබේ ආර්ථිකය, ඔබේ ගම, ඔබේ රට, මේ අපේ රට මේවා දියුණු කරගන්න අවශ්‍ය ව්‍යවසායකත්ව ඥානය ලබා දීලා සම්පූර්ණ ඔබේ ජීවිත පරිවර්තනයක් කරගන්න මැදිහත් වෙලා කටයුතු කරන ආයතනයක් විදිහට නෙඩ ආයතනය ඔබේ මනසේ මතක තියාගන්න. මතක තියාගත්තට වැඩක් නැහැ. සඳුදා දවසේ හෝ ඔබේ පළාතේ තියෙන ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගිහිල්ලා ඒ නෙඩ ආයතන නියෝජනය කරන ඒ නිලධාරීවරයා හෝ වරිය හම්බ වෙලා බලන්න ඔබේ ජීවිතේ ජය ගන්න පාර කපා ගන්න. එහෙනම් අද දවසේ ඔබ තුමා සහ ඔබතුමිය සම්බන්ධ වෙලා මේ රටේ ජනතාවට නෙඩ ආයතනයෙන් ලබා දෙන සේවාවන් මොනවද කියලා දැනුවත් කිරීම පිළිබඳ මේවා මාධ්‍ය, මේ මාධ්‍ය විතරක් නෙමෙයි සෑම මාධ්‍යකම වගකීමක්. හේතුව මේ රාජ්‍ය ආයතනවල බජට් ලයින් වෙන් කරලා නැහැ පබ්ලිසිටි ඇන් ප්‍රොමෝෂන්. එහෙනම් මෙවැනි රාජ්‍ය ආයතනවල කරන කාර්යභාරය දැනුවත් කිරීම ජනමාධ්‍ය මහත්ම වගකීමක්. ඒ නිසාම තමයි අපි මේ PNL වැඩසටහනත් ගොඩනැගුවේ. ඒ නිසා ඔබතුමා සභාපතිවරයා විදිහට ලසන්ත මහත්මයා, ඒ වගේම ප්‍රින්ස් මහත්මිය ඔබ දෙපළටම බොහොමත්ම ස්තුතියවන්ත වෙනවා. අපේ රටේ ජනතාව ඔබේ සේවාව මොනවද කියලා දැනුවත් කරන්න මැදිහත් වීම පිළිබඳව. බොහොම ස්තුතියි.